ඉතින් කියන්න ඔයාගේ කතාව මම ඇත්තටම මේ පොඩි කාලේ මම ඉතින් බය වුණා ඒ බය වුණාට පස්සේ මේ මට ඉතින් වැඩගෙන හරි මේ කරා ඒ වුණාට මම දැන්නේ මගේ ඇඟේ ඒ වගේ දේවල් තිබුණා කියලා ඉතින් මේ මම පොඩි කාලේ ඉතින් ඉන්නේ පොඩි පොඩි ආලකට බය වෙනවා මට හිතාගන්න බැහැ ඒ මොකක්ද කියලා ඔව් ඒ වුණාට මම ඉස්කෝලේ ගියා ඉතින් මම ඉස්කෝලේ ආදි විභාග වාසියෙන් නම් බැරි වුණා. විභාගෙටත් බලපෑවා නේ? ඔව් මම විභාගෙට ගියාම බලපෑවා ඒක. මොකද මම මගේ ජීවිත බලාපොරොත්තු ඔක්කොම අර ඒක හින්දා නැති වුණා. මට පස්සේ තමයි ජීවිතේ අනිකක් උසස් කරලා ආවෙ. මම ගෙදරින් ගිහම මම තමයි ජීවිතේ මම කරගත්තම මොන වැඩක් කියලා යාළු හිටා. ඒ වුණාට මම ගොඩාක් පසු දැම්මා. පසු දැම්මට මම මම නිකන් විවේක හම්බෙන වෙලාවට මම මගේ අර වැරදි පුරුදු මම මේවා ආපහු තමයි මට හම්බෙන ගමන් ඉතම් වෙලා කරන්න මේ පෙළමුණා කියන්නේ ඔව් දැන් ඊට පස්සේ වඩා ආපු ප්‍රතිඵලෙ මොකද ඒකෙන් ආපු ලෙඩේ මොකද්ද ලෙඩ තත්ත්වය මට තමයි මගේ මනසට ඒක බලපාලා මම මානසික ලැබුණා උඩා ඒ කියන්නේ මගේ අධ්‍යාපනයේ දැක්කම ඊට පස්සේ කතාව පාවාට මම නිකන් ගොත ගන්න තත්යකට ආවා නේ මම මම විභාගය දෙන්නයි කියලා ගොඩාක් අපි දුක් වුණා يعني මගේ බලවල මගෙත් එක්ක හත් අතරේ මේ සාමාන්‍ය දෙයක් වුණා මගේ යාළුවෝ මට වාස්නා එකම ඒ යාළුවාට ඒ නමේ දීලාගේ තමයි ස්ට්‍රෙස් කරලා යාළුවා සොස්කල් ගොමයි ගොඩියා මම එන්නේන පහත් අතරේ වැඩුණා දීන වාණයක් ආවා දුකක් බයක් ඔක්කොම මට ඔක්කොම එකටම ආවා ඉතින් දැන් ඔයා මගේ ළඟට ආවේ කොහොමද මම ડોක්ටර් ආවා නම් මේ ડોක්ටර් චැනල් එක තමයි YouTube එකේ මම මේක විතරම බලනවා ඒ බලන වීඩියෝ හැම එකම සබ්ස්ක්‍රයිබ් කරනවා ඔව් ඒ සබ්ස්ක්‍රයිබ් කරන ගානේ වීඩියෝ තමයි කරවලා බොහොම ස්තුති සන්තෝෂයි මගේ වීඩියෝස් බලන එක මොකද ඔබම ආදරෙන් මම ඒව දාන්නේ මගේ චැනල් එකට මිනිස්සු දැනුවත් කරන්න मानसिक ඉය ඉතිරිලා මට හිතුණා මම ආයේ නැගිටින්න මම වෙනස් වෙන්න ඕන හ්ම් වෙනස් වෙන මටත් තෝනේ ලොකු මිනිහෙක් කියලා ඔව් දැන් ඉතින් ඔයා මගේ ළඟට ආවනේ මගේ බෙහෙත් දුන්නා වගේ විස්තරේ මට කිව්වනේ නේද ලොකු මානසික වැටිලා මූණ හිටන් නිකන් අමුතු විදියකට ඇවිල්ලා කතාව හිටන් වෙනස් වෙලා බොහොම දුකෙන් බයෙන් ආපු ළමෙක් දැන් ඔයා අද වෙනකොට මගේ බෙහෙත් අරන් කොච්චර කල්ද අද වෙනකොට ආපු ගුණේ මොකද්ද මම සතියක් ඉතර सती සති දෙකෙන් 180ක ගුණයක් වඩ දැනෙනවා කොච්චර සතුටද බලන්න දරුවෝ හරි මාදරෙන් මම දෙන්නේ අම්මා කෙනෙක් වගේ මේ හොඳේ ඉතින් අනේ මිනිස්සු මගේ ඉස්සරහට ඇවිල්ලා බේතරන් හොඳ වෙනවා දකින්න තරම් සතුටක් තියෙනවද මේ උඩේ ඉන්න දෙවිවරුන්ටත් මම පින් දෙන්නේ ඒකයි හදවතින් මම මේ ගමන යන්නේ ආදරෙන් මේ අනේ මේ පින් තියෙන ඕනේ මිනිසුන්ට මේ වගේ අරගන්න එහෙම නේද මොකද හිතන්නේ මේ බේත් ගැන ඔව් ඩොක්ටර් මම හැම දිනම පින් දෙනවා මොකද මගේ අදින සමාජ හොඳ කොල්ලෝනේ පවුනේ පිරිමි ළමයි කොල්ලෙක් කියන්නේ කොච්චර වටින කෙනෙක්ද ලෝකෙට හ්ම් හ්ම් මේ
ඇඟිලා ඉන්නෝනේ නෑ දැන් මං කරන්නේ ගැට ගහලා ඉන්න අර පරිවිය කුරුල්ල වගේ උන් නිදහස් කරලා සුවපත් කරලා සමාජයට උදාහරිනවා ඒක කොයිතරම් පින්ද අන්න ඒක තමයි කරන්නේ මනුස්ස ජීවිතයක් වැඩ දානවා කියන සෙල්ලමද ඈ මම මගේ අර කුඩිකා ඉදිරියේ දින ඔක්කොම නිකුම අය මගේ වාර දින්න මගේ මාගේ යාළුව ඇසුරු කිරීම යන මන්දන්නේ මට මගේ අම්මයි තාත්තයි අක්කයි අපි පවුලේ හතර දෙනා මේකේ හතර පැත්තක ඒ කියන්නේ අපි අම්මා තාත්තලා උඩ දුක් විඳ අපි හදන්න යාළා අපිට සල්ලි දුන්නා අපි ගන්න අපි ඉතින් හරි මාගේ ගියේ නෑ උරු ගන්නන් ආයේ ඉතින් හරි සන්තෝසයි ගොඩාක් මේ මේ ඉතින් මේ බෙහෙත් දැන් ඔයාලට මම සාමාන්‍යයෙන් මාස 3ක් විතර ගන්න කිව්වා තාම සති දෙකයිනේ දරුවෝ මේ 180ක් හොඳයි කියන්නේ ඉතින් ඔය හොඳටම තේරෙනවා නේද ඉතුරු ටිකේ හොඳ වෙනවා කියන එක තේරෙනවා තවත් බෙහෙත් ඉතුරුලා තියෙද්දිනේ මාව ආවේ හම්බෙන්න ඉතින් හරි සතුටුයි අනිත් එක මූණත් පාට වැටිලා මිනිස්සුන්ට මට අඳුරන්න බෑනේ යාළුවත් කියලා වෙනස් කියලා ඔයාගේ කවුරු ගොඩක් හිටියේ කියනවා මම කියලා වෙනසක් නේ පේනවා නේ ගෙදර කට්ටියටත් පේනවද වෙනස? ඔව්. මොකද තියෙන වෙනස මෙයාට? ඒකල්ලම් කියන්නේ මොකද? ගෙදර කට්ටියට තියෙන මේ සේම දෙයක් තියෙනවා කියලා යා. තාස් දුක් දිනුවා පේනවනේ ඔයාගේ මේ ටිකටනේ. හරි සතුටුයි. ඉතින් මොකද මේ බෙහෙත් ගැන හිතන්නේ මේ මීට පෙර අරන් තියනවද මේ බෙහෙත් මේ විදියට? නෑ නෑ මේ තමයි බෙහෙත් කරා බෙහෙත් ආයෙම මේ ගත්ත හැටි වඩු වුණා ගත්ත හැටි වඩු වුණා සාදු සාදු මාව බලලා සිබ්බේලා වාසී නෝ ගුණ සතුට ආ එදා මම ගියාද නැහැ ඉතින් ඒ සතුට කවදා ආවද අනේ කොච්චර සතුටද බලන්න අනේ ඔයා කියන්නේ මම මේ දවසක තමයි මම අවුරුදු 20කට පස්සේ ආහාර වල පස්සේ හම්බුණා සතුටුද සතුටුද හරි සතුටුයි බලන්න ඒක කොච්චර වන්ද බලන්න अंडा तरण अंडा अंड मगे लंकटावे धर एक्वे अंड अंड पुंजी धर एक्वे मम आदर बेटी कदने हेमा के नाट किसी में सकना है थिंक सर मम नोम लेने करे दम नम मम उदर गुणी तब और मम मे बेहद करें मे और पास मम बेहद के लिए नवत्तन यदा बिंदी मिल सूटी कार गाचर मुकद मम और दिदा कर මට දැන් ඇති කියලා හිතනවා මොකද මගේ ජීවිතයක් නෑ මට දැන් මොකද මම මිනිසුන්ට බේත් හදනවා ෆෝන් කෝල්ස් ගන්නවා එහෙම කරද්දිත් මට මිනිස්සු බනිනවා ෆෝන් කෝල් ගන්න නෑ කියනවා අරමලු මෙහෙමලු මගේ YouTube channel එකේ අරතරන් හොඳට තමල තියදි බලන්නකෝ දාන ගොන් කමෙන්ට්ස් මට ඒවයින් වැටෙන්නේ නෑ නමුත් වැඩන්නේ මම කරන්න පුළුවන් දේ කරා මිනිසුන්ට හදවතින් ප්‍රයෝජන ගන්න මිනිස්සු ප්‍රයෝජන ගන්න එච්චරයි එහෙම නේද ඉතින් ඔය හඬන ඇස් දෙක කඳුලෙන් කඳුළු පිදාලා hina වෙලා අනාගත ජීවිතයක් වඩ දෙන්න තමයි මම මේ බෙහෙත් දීලා තියෙන්නේ. හොඳ විවාහ වෙලා හොඳ දරු පවුලක් හදාගෙන හොඳ රස්සාවක් කරගෙන හොඳ ලස්සන ජීවත් වෙන්න කියලා මම ඔයාලට ප්‍රාර්ථනා කරනවා. එහෙම නේද? ඔව්. ඉතින් බොහොම ස්තුතියි ඔය කමෙන්ට් එකට හොඳේ. එහෙනම් සුවපත් වේවා. හොඳේ?